channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාල හැමෝටම. අද මම හිතුවා ත්‍රී පෝෂ වලින් කැඳ එකක් හදන්න. මේක මාස 6 ඉඳලා ඕනම් බබෙකුට දෙන්න පුළුවන්. බර අඩු බබාලට බර වැඩි කරගන්නත් හොඳයි. ත්‍රී පෝෂ කියන්නේ හුඟක් පෝෂණීය ආහාරයක්. ඉතින් එහෙනම් එකතු වෙන්න මාත් එක්ක අපි හදමු ත්‍රී පෝෂ කැඳ එකක්. පොඩට අලුතින් කැම හදමුක මම ඔයාලට දැනගන්නවා අපිව subscribe කරලා මේ විදිහට bell icon එක click කරන්න. බබාට කෑම YouTube channel එකේ බබාගේ වයස අනුව බබාට දෙන්න පුළුවන් කෑම වර්ග, බර වැඩි වෙන කෑම වර්ග, කෙටි වේල සඳහා කෑම වර්ග පිළිවෙලකට බලා ගන්න ඕන නම් අපේ channel එකේ බබාගේ පින්තූර ක්ලික් කරලා paste ක්ලික් කරන්න. අපිට ඕන වෙන දේවල් තමයි ත්‍රී පෝෂ ටික. ත්‍රී පෝෂ වෙනුවට ඔයගලන්ට සුපෝෂ වුණත් ගන්න පුළුවන්. ඕට්ස් ටිකක් මම අරන් තිනවා. ත්‍රී පෝෂ ගත්ත ප්‍රමාණයට වඩා අඩුවෙන් ඕට්ස් ගන්න. උකු පොල් කිරි ඕන වෙනවා. රටේදි සිරප් ටිකක් ඕන වෙනවා. හරි පොඩි දේවල් ටිකක් ඕන වෙන්නේ. එහෙනම් අපි හදාගනිමු. මුලින්ම මම කැඳ එක හදාගන්න භාජනයට ඕට්ස් ටික දාගන්නවා. මම ගත්තේ රෝල් ඕට්ස්. ඔයගොල්ලන්ට පුළුවන් ඉන්ස්ටන්ට් ඕට්ස් නැතුව රෝල් ඕට්ස් හරි ස්ටිල් කට් ඕට්ස් හරි මේකට පාවිච්චි කරන්න. ඊට පස්සේ මම උප පොල් කිරි වලින් භාගයක් දාලා ඕට්ස් එක ටිකක් තැම්බෙන්න තියාගන්නවා. ඕට්ස් ටික විනාඩි 3ක් විතර තැම්පුණාට පස්සේ මම මේකට ත්‍රී පෝෂ ටික එකතු කර ගන්නවා. ත්‍රී පෝෂ ටික එකතු කරගෙන ඉතුරු පොල් කිරි ටිකක් දා ගන්න. දාගෙන හොඳට මිශ්‍ර කරගෙන තව ටික වෙලාවක් මේක වහලා කැඳ එකක් ගානට ඔක්කු වෙනකන් ලිපෙන් තියාගන්න. පෝෂ ටික එකතු කරගෙන විනාඩි 2ක් විතර ලිපේ තිබ්බට පස්සේ මම කැඳ එක ලිපෙන් බාව ගන්නවා. මෙන්න මේ වගේ තමයි දැන් කැඳ එක තියෙන්නේ, ඔක්කු වෙලා තියෙනවා. මෙන්න මේ ගන්නට වගේ ඔක්කු වුණාම ඔගොල්ලෝ ලිප ඔෆ් කර ගන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මම හදාගත්ත ත්‍රී පෝෂ කැඳ එක. මේක මේ වගේ දියාරුවට තියෙද්දි ලිපෙන් බාගන්න, මොකද ත්‍රී පෝෂ නිවෙද්දි ටක්කාර තලපයක් වගේ වෙනවා. ඒ නිසා දියර ගතියට ටිකක් තියෙද්දි ලිපෙන් බාගන්න. කැඳ එක නිවුණට පස්සේ අපි බබාට කවා ගන්න වෙලාවට අපිට පුළුවන් මේකට රටින් සිරප් ටිකක් එකතු කරගන්න. රටින් සිරප් එකතු කරගන්නකොට මාස 8ට වැඩි බබෙක්ට නම් විතරයි රටින් සිරප් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. මාස 6-7 වයසින් බබෙක්ට නම් රටින් සිරප් එකතු කරගන්නේ නැතුව කැඳ එක දෙන්න පුළුවන්. ලොකු බබෙක්ට නම් අපිට පුළුවන් රටින් සිරප් ටිකක්වත් එකතු කරගන්න. එහෙනම් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ විදිහේ රසවත් පෝෂණීය කැඳ එකක් බබාලට හදලා දෙන්න. ඔයගොල්ලන්ට ඉන්නේ ටිකක් බර අඩු බබෙක් නම් මේකට බටර් චුට්ටකුත් එකතු කරගන්න පුළුවන් ලිපෙන් බාගත්තට පස්සේ. එහෙනම් පොඩ්ඩක් හදලා දෙන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් හදලා දුන්නාම මගේ Facebook page එකට ෆොටෝස් එවන්න, මට බලන්න, ඒ වගේම අනිත් අම්මලාටත් බලන්න. එහෙනම් අපි තාත් මේ වගේ වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. එතකල් ඔයගලන්ට සුබ දවසක්. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා.